கடைசியாக தூரத்து கிராமம் ஒன்றில் வசிக்கும் தனது நண்பரான வைத்தியர் ஒருவரை சந்திக்க செல்கின்றான். ஆயினும் அங்கு செல்லும் அவன் சந்திப்பது மனைவி மக்களை இழந்து துறவியான தனது பழைய நண்பனையாகும். அவன் வசித்த அந்த வீட்டையே துறவிகளின் சாலையாக மாற்றி அங்கேயே அந்த துறவி வசிக்கின்றார். அந்த மடத்தில் ஹேதுகாமி என்ற மற்றொரு நபரும் வசிக்கின்றார். ஜினவன்ச இந்த இருவரது வாழ்க்கையோடும் இணைந்து விடுகின்றான். ஹேதுகாமிக்கும் ஜினவன்சவுக்கும் இடையிலான நட்பு இறுக்கமாகி வரும் சந்தர்ப்பத்தில் தான் என்ன குற்றத்திற்காக சிறை சென்றானோ அந்த குற்றத்தை உண்மையில் புரிந்தவன் ஹேதுகாமியே என்பதை அறிந்து குழப்பமடைகின்றான். தான் இதுவரை அனுபவித்த துன்பம் தொல்லை என்பவற்றை எப்படி ஜினவன்ச தாங்கிக் கொண்டானோ அதே விதமாக இந்த சூழ்நிலையையும் நிதானமாக தாங்கிக் கொண்ட அவன் அதே மடத்தில் தங்கி பற்றற்ற வாழ்க்கையில் தன்னை ஈடுபடுத்திக் கொள்கின்றான். சசர சயுரன் சிங்கள நாடகத்தின் கதை சுருக்கம் இதுவாக. ධනපාල මහත්තයා දැන් මෙහි නෙවෙයිද ඉන්නේ? මෙහෙ තමයි ඉන්නේ. ඇයි? මම මේ හුඟක් කාලෙකින් එන්නේ. මට මහත්තයා හම්බෙන්න ඕන. ඇයි? කියන්ට යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. යාළුවෙක්? යාළුවෝ කවුද කියලා හෙව්වේ? ජිනවංශ.
ඇයි බැරි? මං හිතුව මට තැන වැරදුනා කියලා. අවුරුදු 15කට පස්සේ. කවුද හිරේ නිදහස් උනේ? අද උදේ අටට. ජිනේ. තමුසේ මම යාළුව හැටියට හුඟක් කාලයක් ආශ්‍රය කළා. පහුගිය අවුරුදු 15 තිස්සේ මම තමුසේගෙන් ප්‍රශ්න දෙකක් කාණ්ඩේ දෙදියා හිටියා. තමුසේ ඉරේ නිදහස්ලා එන පළවෙනි වතාවේ මට ඒ ප්‍රශ්න දෙක අහලා හිත සෑහළු කරගන්න ඕන වුණා. මොනවද ඒ? ජිනේ. ඇත්තටම තමුසේ අපරාධය කළාද? ඒක ඇත්ත නම් ඇයි එහෙම කළේ? අවුරුදු දෙකක් තිස්සේ මගේ නාට්‍ය කරපුවා. ඒත් මට මගේ නිදොස් බව පුරවන්න බැරි වුණා. අන්තිමට අවුරුදු 15ක් ඉඳලා එළියට ආපු දවසේ තමුසලා මගේ නඩු අහන්නද අදහස? මට සාක්ෂි නැහැ. මොනවද මම කියෙන්න ඕනේ? මොකුත් නැහැ. මයා. ඉන්නේ. වර්ධන් ගෙදර. තමුසෙ දන්නවනේ මට ගෙදරට මූණ දෙන්න බැරි බව. මං කාර් එකකින් ගිහිල්ලා හරි දෙන්නවා. යන්න එහාට යන්න බෑ. නෑ යන්න. බන්දෝ. එනවා. මෙන්න මේ කාර් මාස්ටර්. මේ උන්නේ
අර පන්සල තියෙන තැන හිටියනේ ද වේදමහත්තේ. ඒ වේදමහත්තේ දැන් නැද්ද? ඉන්නවා. එයා දැන් මහාන වෙලාන. දැන් මේ පන්සලේ මහානදම් පුරනවා. කොච්චර කාල වෙනවද මහාන වෙලා? අවුරුදු ගාණක් වෙනවා. එතකොට දරු පවුල? පවුලයි දරුව දෙන්නයි මරුණන. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නද? ඔව් ඉන්නවා. මට උන්වහන්සේ හම් වෙන්න පුළුවන්ද? පුළුවනි පොඩ්ඩක් උන්නොත්. උන්වහන්සේ දැන් වතාවත් කරන වෙලාව. ඇත්තද? එන මං ටිකක් ඉන්න. හොඳයි. ඒකට කොහොම උත්තර දෙන්නද කියලා මන් දන්නේ. ඇත්තම කියනවා නම් මං එන්නේ අහවල් තනිය කියලා කියන්න මට බෑ. මගේ උපංගම අවිස්සාවෙල්ල. මට වතුර ටිකක් බොන්න පුළුවන්. අන්න ආවාසකේ පිළිකන්නේ පැන්තාලියක් ඇති.
කතාවත් ඉවරුනාම කියලා කතා කරොත් හොඳයි. මඩුවට කියලා කතා කරන්න. මට පුළුවන් ගිනවන්න. මගේ මතකේ හොඳයි. අවුරුදු ගණනාවක් ගත වුණා. අවුරුදු ගාණක්. හාමුදුරනි මම අවුරුදු ගාණක් නිරපරාදේ දුක් විඳා. මන්නු කරපු වරදකට. වෙනත් කවුද කරපු වරදකට. මං අවුරුදු 15ක් හිරේ දුක් විඳා. මගේ ජීවිතේ වටිනාම කාලේ හාමුදුරනේ. ඕ ඒ කාලේ අපිත් බොහෝම කම්පා වුණා. ඔය සිද්ධිය ගැන අහලා. කොහොම වුණත් ජිනවංශ මේ ලෝක ධාතුව මතුපිට මිනිහෙකුට අවංක වෙන්න බෑ. ලේසියෙන් නිර්දෝෂී වෙන්නත් බෑ. මිනිහෙක්ගේ අවංකකම නිර්දෝෂකම නිවැරදිව ඔප්පු කරන්නේ තමන්ගේ හෘද සාක්ෂිය විතරයි. නුවණක්කාර මිනිහෙකුට මේ හැම දෙයක්ම ජය ගන්න තමන්ගේ හෘද සාක්ෂිය පමණක් සෑහෙනවා. හාමුදුරනි මං අඳුන කිසිම ගීයක් මං නිවැරදිකාර හැටියට පිළිගනි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මට කිසිම ගීයක විශ්වාස නැහැ. තමුන්නාසෙත් මේට කවුරුදු ගානකට කලින් හිටපු වේද මහත්තය හැටියට මට අද මුණ ගැහුණා නම් මං කියන කතාව විශ්වාස කරන එකක් නැහැ. එහෙමනම් අද මේ මොහොතේ මං තමුන්නාසෙ ළඟ නැහැ. එක්ක මං ගෙලවලලා ගන්නවා. නැත්තම් මං කෝච්චියට පයින්නවා හාමුදුරුවනේ. හැම අතින්ම අසරණ මිනිහෙකුට සියදිවි නසා ගන්න එක බොහොම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් ගැලවීමක් ලැබෙයිද? ආත්ම ශක්තියක් නැති මිනිස්සු පලා යන්නේ එහෙමයි. ජීවිතයක් නැති කරගන්නේ නැතුව දුක නැති කරගන්න වෙනත් මාර්ගයක් තියෙනවා ජිනවංශ. මම එක දෙයක් තාම මුන්නහගෙන් ඇහුවේ නැහැ. තාම රැට මුකුත් කන්නේ හැම නැතුව ඇති. කෑමට ආසාවක් නැහැ හාමුදුරුවනි. කන්න මුකුත් තියෙනව නම් නොකා ඉන්න ඕනේ නැහැ. කුසගින්න දැනෙනකොට
කරුණ තේරුම් ගන්නත් අමාරුයි. හේතු හාමි එනවා. හේතු හාමි මේ ජිනවන්තට කන්න දෙන්න යමක් නැද්ද? මං ගෙනාව මයියක් වගේක් ඇති. සම්බල ගත හැකි. ආ හොඳයි. තාම තමන්ගේ දරුමල්ලෝ බලන්න හිම යන්න නැතුව ඇති. නෑ. මම කොහොමද හාමුදුනේ උන්ට මුණ දෙන්නේ? මං නිර්දෝෂයි කියලා විශ්වාස කරන්න උන්ට මොනවද තියෙන සාක්ෂි? උන් දැන් ලොකු මහත් වෙලා ඇති. මගුල් තුලා කරන කාලෙත් ලං වෙලා ඇති. මම මොකටද හාමුදුනේ උන්ට ලැජ්ජා කරන්නේ? ඉදිරියට මොනව කරන්නද බලාපොරොත්තු? කිසිම බලාපොරොත්තුවක් නැහැ. වෙන යන්න තැනක් තියෙනවද? නැහැ හාමුදුරනේ. එහෙමනම් ජිනවංශ කරුණු එකලසක් වෙනකන් මේ අසපුවේ ඉන්න පුළුවන්. මේ පන්සලේ දවස් දෙකක්වත් ඉන්න එක කටුක බව දැනේවි. හේතු හාමි මමයි අවුරුදු 3ක් මේ පන්සලේ එකට හිටියා. ඊට කලින් මං තනියම හිටියා. හේතු හාමි බඩවියත රැකගන්නේ කුලී වැඩ කරලා. උන්දත් එක්ක එකතු වුණොත් හොඳයි. හාමුදුරනේ මන්ට එකම එක ප්‍රශ්නයක් අහන්නද හාමුදුරනේ? මේට අවුරුදු 20කට විතර උඩදී මම මෙතන දැකපු ගිහිගේ අද නැත්තේ ඇයි හාමුදුරනේ? ඒ ගිහිගේ ගිනි ගත්ත වෛරේ තණ්හාවෙත් ප්‍රතිඵලයක් හැටියට. ඒ ගැන තවත් කරුණු දැනගන්න අපිට කල් වේලා තියෙනවා ජිනවංශ. හෙට වෙසක් පෝය. ජිනවංශ කැමති නැද්ද සිල් ගන්න හෙට? කැමති හාමුදුරනේ. ඔය ඇඳුම හොඳ ටෝම සෑහෙනවා. සුදු රෙද්දක් දෙන්නම් මම. හැබැයි හිත පිරිසිදුව තියෙන්න ඕන. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකිම්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා.
ඉන්නවන්ත හාමුදුරන අද තමයි බුදු ජීවිතේට මට හැබැයි සතුටක් දැනෙන. අද මුළු දවසම මම සැහැල්ලු සිටියේ. එහෙත් දැන් මොහොතකට කලින් මට මගේ ළමයි දෙන්න මතක් වුණා. මට දරා ගන්න බෑ හාමුදුරනි. මම හෙටම යනවා උන් දෙන්න බලන්න. මේ මොහොතේ මම අවවාදයක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. ගිනවන්ත ගින කියන වචනේ තේරුම දන්නවද? නෑ හාමුදුරනි. සියල්ල ජයගත් තැනත්තාට කියන නමක් තමයි ගින. ඒ තැනත්තාගේ වංශයේ කෙනෙකුට ගිනවංශ කියලා කියන්න පුළුවන්. හාමුදුරු රැවෙනකම්ම බලාගෙන හිටියා උන් නැහැ එනකම්. ඔන්න ඔතන කෑම මුලක් කියලා ඇති.
ලාම්පුවත් අරගෙන ගියා නම් සතා සර්පය ඇති නිද ළඟ. මෙන්න සබන්. හිරකාරන්ට තියෙන මේ වගේ කල්ලිස. ඇත්තද? මේක මගේ යාළුවෙක් දුන්නා. හිරේ ඉඳලා තියෙන යාළුවෙක්ද? කලිසම දැක්කහම මං හිතුවා මේ හිරේඳ එන ගමන් වද්දෝ කියලා. ඒ මොකද මේ දැන්ට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා මේ ජිනවංශ අමරසේකර කියලා මිනිස්සෙක් මිනිමෙරුණකට හිරේ ගියා ජීවිතාන්තෙ. ඔයගෙනම ජිනවංශෙන් මං හිතුවා මේ ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සයා වද්දෝ කියලා. ඒ වගේ යාළුවෙක් හපොයින. ඒවනට මම මිනිහා හොඳට දන්නවා. හොඳට දන්නවා මිනිහා. ඒ කොහොම? ඇයි මේ නඩුව මුක ප්‍රසිද්ධ වුණානි? හිල් ස්ටේට් නඩුවේ කොහොම ඒ කාලේ හරිම ප්‍රසිද්ධයි. හරි හරි. මට මතකයි. මේ මිනිස්සු අපරාධ හිරේට ගියයි අයින්සෙට. ඇයි එහෙම කිව්වේ? නෑ මට එහෙම හිතෙනවා. ඒ නන්නේ ද බලවෙන්. හාමුදුරුව ඔය ගැන බොහෝම සැලකිලිමත්. උන්නාන්සි මට කිව්වා ඔය හොඳට බලාගන්න කියලා. මං hina වෙලා කිව්වා ඒ මිනිස්සයා පොඩි ළමෙක් කියලා. ඒක නෙමෙයි ඔය කොහොමද මේ හාමුදුරුවන් අඳුරන්නේ? මම උන්නාන්සි පොඩි කාලේ ඉඳලා අඳුරනවා. අපි එකට ඉස්කෝලේ ගිහින්. අපි හොඳ යාළුවෝ. උන්නාන්සේ මහාන වෙන්න ඉස්සර මේ වෙද මහත්ය කාලෙත් ඔය උන්නාන්සේ වාසය කළාද? ඔව්. එතකොට මෙහෙට එනකම්ම දන්නේ නැමේ වෙච්ච බැද්දි නෑ.
ඒකාරි පුදුම යාළුකමක්. හැබැයි මම දන්නේ නෑනේ. මම උන්නාසෙන් ඇහුවා කොහොමද ගේ ගිනි ගත්තේ කියලා. ඒත් උත්තරයක් ගන්න බැරි වුණා. තාම කිසි කෙනෙක් දන්නේ නෑ ගෙට ගිනි තිබ්බේ කවුද කියලා. නඩුවකුත් නෑ. රෑ දෙකොඩ හරි ජාමේ විද මහත්තයයි හාමිනේ දරුව දෙන්නයි නිදාගෙන ඉන්නකොට ගේගිනි අරන් තියෙනවා. කොහොම හරි විද මහත්තයට මේක දැක්කම නැකිරලා තියෙනවා. නමුත් එළියට යන්න විදිහක් නෑ. හතර වටේටම පැට්‍රෝල් දාලා ගිනි තියලා තියෙනවා. අන්තිමට ගම්මු දුවගෙන ඉන්නකොට සෑ වෙන වැඩ ටිකක් කෙරලා ඉවරයි. හය මාසයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා විද මහත්තයා බේරුණා. පිච්චිච්ච දාම හාමිනේ දරුවෝ දෙන්නයි මල. ගේ හෙම් පිටීම වෙච්චිලා ගියා. ඔහේ කොහොමද මේ විස්තර දැනගත්තේ? ඔහේ මේ ගමේ කෙනෙක් නෙවෙයි නේද? නෑ මට මේ ගමේ මිනිස්සු කිව්වා. හාමුදුරුවෝ නම් මට මේ ගැන වචනයක්වත් කියලා නෑ. උන්නාන්සේ මේ ජීවිතයේ කිසිම කරදරයක් නොවුණා වගේ මහානදම් පුරා හරියට බුදු කෙනෙක් වගේ හරිම හිත සැහැල්ලුයි. ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. සැප සම්පත් කිසිම දෙයක් උන්නාන්සේ පන්සලට ගාව ගන්නවත් කැමති නෑ. අසනීප වලට ගමේ මිනිස්සුන්ට බේත් ටේක් කරනවා. සතියක්වත් ගන්නේ නැති. ඒ විතරක් ය ඒ මිනිස්සුන්ගේ දුක් කරදර ගැන කිව්වහම මොන විදියකින් හරි පිහිට වෙනවනේ. ඒ වගේ මහානදම් පුරන්න පුළුවන් බුදු බව පතන පොහොසත් වගේ කෙනෙකුට තමයි. ඔන්නතන මුල්ලේ පැදුරක් ඇති. අපිට ඉතින් මොහොකටද පොට්ට. ඉනවන්ස කොහොමද ගමන? ධර්මල්ල දැක බලා ගත්තද? එහෙ යාමුදුරනි. උන් සන්තෝෂයෙන් ඉන්නා. උන්ට දැන් මං ගැන කරදරෙන් හේතුවක් නැහැ. මම මහා පාරේ ඉඳලා හැම දෙයක්ම දැක බලා ගත්තා. හැම දෙයක්ම තේරුම් ගත්තා. දැන් මට පුළුවන් හිත හදාගන්න. ඒක හොඳයි. යාළුවා බඩවියට රැකගන්න නම් මොකක් හරි කරන්න ඕනේ. මමත් ගමේ කුලිය වැඩක් කරලා තමයි කීයක් හරි හොයාගන්නේ. මොකද ඔයගේ කල්පනාව? නැතුව මටත් පුළුවන් ඔහෙත් එක්ක වැඩක් පොලක් කරන්න. මටත් පුරුදුයි කුලිය වැඩ කරලා. එහෙමනම් අපි හෙටම වැඩට බහිමු. හෙට තියෙනවා ගමේ පස් කැපිල්ල. ඔහේ කොයි පළාතේ ඉඳලාද මෙහාට ආවේ? මම තිබා ගා යන ගමන් මෙහාට පාත් වුණා. ආතක් පාතක් නැතුව
ඒ කෝකුණත් මේ පන්සලේ දැන් ඉන්නවා අපූර්ව පුද්ගලයෝ 3 දෙනෙක්. වල්ලු කර ටිකක් පැනලා තියෙන. භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ හේතුහාම අපේ ඇතුළට උස්සන් ගියොත් හොඳයි. Thank you.
චේතය ඇඳුම මාරු කරාන. මුන්නේ නොහිටින්ද මම තා පොඩ්ඩෙන් ගඟේ ගහගෙන යනවා. ගඟේ හැඩපාර සැරට තිබුණා නම් මාවත් ගහගෙන යනවා. දවස් දෙක තුනක් යනකම් පොළවේ පය ගහලා යන්න හම්බ වෙන්නේ. දැන් ඉතින් මං කොහොමද කීයක් හරි හොයාගන්නේ? බය වෙන්න එපා. මට පුළුවන් කීයක් හරි හොයාගන්න ඔහෙටත් එක්ක. ආම කකුල ටිකක් කෙවෙනවා වගේ. ඕක ඇරිලා වැඩපල කරනකොට උන්නේක උත්සාහයෙන් තමයි මෙච්චර ඉක්මනට තනිපු. හාමුදුරුව බෙහෙත් බැන්දා. උන්නේකින් වගේ සත්තක් පයන් කරගන්න හොඳ නෑනේ හාමුදුරුවන්ගේ. නම් හවස් වෙලා
අත්තන්ට හොඳයි වගේ නේ. අම්මා පව ඔහෙත් එක්ක වැඩ කරනකොට මට මතක් වෙන්නේ මිහිර කාර්ය. ඒ මොකද? මතකද ඒ දාර ඩිද ළඟදී උන්නේ මේ හිර කාර්ය වදින කලිසමක් ඇඳගෙන නෑව. ඔහෙට හිර කාර්ය ඔය තරම් හුරු වුණේ කොහොමද? මාත් හිරේ ඉඳලා තියෙනවා. ඒ මොකද? හේතු හේකට දෙහි කර නොවි. එක පාරක් දෙපාරකුත් නෙමෙයි. මොනවා කරුවට ඔය තරම් වාර කිරියලක්ද? මට දැන් බෑ ඔහෙගෙන් කිසිම දෙයක් වසන් ගන්න. අපි දෙන්න දැන් හොඳ යාළුවෝ. අවසාන වකවානුවේ එකමුතුවෙන් ඉන්න යාළුවෝ ඊළඟ ආත්මෙදිත් එකමුතු වෙනවා. මං ගැන මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. කුටිම හාමුදුරුවත් දන්නේ නැහැ. ඒක කාටවත් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මං ගැන කවුරු හරි විශ්වාසවන්තයෙක් දැනගෙන ඉන්න එක හොඳයි. ඒක මගේ වද දෙන හිතට ලොකු සැනසීමක්. අනිත් එක ඒක මගේ ආරක්ෂාවටත් හොඳයි. මගේ නම හේතුහාම නෙමෙයි. එහෙනම් මොකද්ද? මගේ නම විල්බර්ට් සිල්වා. මිනිහෙක් ලේසියෙන් නමක් වෙනස් කරන්නේ නෑ. ඒකටත් හේතුවක් තියෙන්න ඕනේ. පොටලඟ විල්බර්ට් කුවම ඒ දවස්වල කවුරුත් දන්නා. ඒ කොළඹ මිනිහෙක් වුණාට කතා බහ වැඩවල හරියට ගැමියෙක් වගේ. මං කැමති එම නිස්කාංශු ඉන්නේ. මගේ ජීවිතේ වටනාම කාලයක් දැන් ගෙවිලා ගිහින්ලා. අනුන්ට ගින්දර දීලා. මං හිතන්නේ මට මේ කපේ දේව ගෙවා ගන්න හම්බුයි කියලා. මොනවද ඔය අනුන්ට දීපු ගිනිජෙද? මම කොන්ත්‍රාත් කල්ලිය කියලා. මොනවද? කොන්ත්‍රාත් කල්ලිය? ඔව්. මිනිහ මරන කොන්ත්‍රාත් කල්ලිය. ඒ දන්නවද උල්ලලපොළ මුදලාලිගේ මිනිහ මරන. එතකොට හාලියල රෙස්ටවුස් කෙනෙක් මරන. කටානන්ගේ බෝම්බ නඩුව නෑ. ඒ ඔක්කොම අපේ කල්ලිය වැඩ. ඒ ඔක්කොම බොහොම ප්‍රසිද්ධ වුණ නඩු. මන් නඩු හැබ ගැන දන්නේ නෑ. මන් දන්නේ එකම නඩුව හිල් ස්ට්‍රීට් මිනිහ මරන නඩුව විතරයි. ඒකත් අපේ කොන්ත්‍රාත් වැඩක් තමයි. මොනවා? ඒ කොහොමද එමු උනේ? ඒක තමයි මගේ අන්තිම කොන්ත්‍රාත්තු. ඒ මිනිහ මරුන් පස්සේ මට ජරා ජීවිතේ පාවුන. අපි කරපු වැඩේට හිරේට ගිය අහිංසක මිනිහ. ඒක මතකද මම කිව්ව මේ ජිනවන් සමරසේකර කියලා මිනිහෙක් ගැන? ඒ මිනිහ ජීවිතාන්තය දක්වා හිරේට ගියා මං නම්. මට උදේක නිදි දරා ගන්න බැහැ. කොහොමද ඒක කළේ? තවසක් මට කොන්ත්‍රාත්තු එකක් ලැබුණා. අහුවදා. ඒදි ක්‍රියාකල බිස්නස් කාර්යයගේ මනමාලිකෙක් ටෙස්ට් හවුස් එකට යන අනිමුන් එනවා එදෙනම් මරන් දීලා මගේ හිතට ගඟ දෙයක් නෙවෙයි ඒත් ඒ ජරා මිනිහ මරුම මට නියම වුණා මම දෙන්නව මඳුරගත්ත ලාට විතර මිනිහා මනමාලිත් එක්ක කාමරයට ගින් දොරවහා ගත්තා.
රජයෙන් ඇති කියලා මට හිතුණු වෙලාවට මම ගිහින් දොර අරින්න හැදුවා. දොරේ අගුල් දාලා හිට මෙහා කාමරේ දොර ඇරලා තිබුණා. මම ඒකට ඉවිකම් කරලා බැලුවා. ඒ කාමරේ කවුරුවත් හිටියේ නැහැ. ඒත් පෙඩ්‍රික් පෙරලා හිටපු කාමරේට යන ඒ කාමරෙන් දොරක් තිබුණා. මම ඒ දොර ඇරගෙන පෙඩ්‍රික් පෙරලා මනමාලිත් එක්ක ඉන්න කාමරේට ඇතුළු වුණා. මම වැඩේ කෙලවරක් කරලා ඒ දොරෙන් ආපහු ආවා. එතකොටම මට පිටපැත්තෙන් සද්දයක් ඇහුණා. වඳුල ගින් පීර ඒ කාමරේ ඇඳේ මෙට්ට ඇටින් තිබ්බා. එතකොට කවුද මිනිහෙක් ඇවිත් ඇඳ උඩ වැටුණා. මීට නිින්ද යන කල් ඉඳලා මම එළියට ඇවිත් මෙට්ටයට තිබ්බ පිය ගන්න බැලුවා. ඒත් මිනිහා හැරේ කියලා බයට මම ගත්තේ නැහැ. මම ඉක්මනටම කාමරෙන් පැනගත්තා. හංගපු ඇඳේ නිදාගන්න ඇවිත් තියෙන්නේ ජිනවංශ අමරසේකර. අවාසනාවකට වගේ මිනිහගේ පෙඩ්‍රික් පෙරලගේ කෝන්තරයක් තිබිලා තියෙනවා. ඒක මිනිහ මරා ගන්න සෑහෙන බිස්නස් කෝන්තරයක්. දෙන්නම් එකම රෙස්ට් හවුස් කීදී මුණ ගැහිලා තියෙනවා. අනෙක් මිනිස්සු ඉදිරියේ කලින් දවසේ දෙන්න බැනගෙන රණ්ඩු වෙලක් තියෙනවා. ඒ රණ්ඩුම මිනිහගේ ආවාසයට හිටියා. පහුදා මිනිහ මරුම ගැන මිනිස්සු දැනගෙන හොයා බලනකොට මෙට්ටයට තිබිලා පියේ හම්බ වෙලා තියෙනවා. ජිනවංශ අමරසේකර, මං කරපු අපරාධයට ඒ මිනිහගේ වටිනා ජීවිතෙන් ඒ මිනිහ වන්දි ගෙවුවා. ඒ මිනිහ මැරුමින් පස්සේ මං තවමත් කොළඹ ගියේ නෑ. මම උන්නේ ජිනවංශ අමරසේකර. අර උන්නේ මට සමාව මං වටනා ජීවිත කාල කණ්ඩි කළා. අනේ උන්නේ මට සමාවෙන්න. මං උන්නේගේ මුළු ජීවිතේම කාල කණ්ඩි කළා. උන්නේ මොනවාරි කතා කරන්නකෝ. ඇයි බලාගෙන ඉන්නේ? ඇයි මුකුත් කතා කරන්නේ නැත්තේ? මාව මෙතනම මරලා දාන්නකෝ. උන්නේ මට සමාවෙන්න. මොනවාරි කතා කරන්නකෝ. මොනවාරි කියලා කතා කරන්න. නැත්නම් මාව මරලා දාන්න. ඔය උදැල්ලෙන්ම ගහලා මාව මෙතනම මරලා දාන්න. මාව මරලා දාන්නකෝ.
කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උදුච තුජුච තුවචෝ චක්ක මුදු අනතිමානි සංතුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලවක උත්ති සන්තින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේතු අනනු ගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙයුං සුඛිනෝ ආකේමිනෝ හුන්තු සබ්බේ තත්ථා භවන්තු සුඛිතත්ථා යේකේචි පාන භූතත්ථි තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානු කතුලා දිත්තාවායේව අද්දිත්තායේච දුක්. හේතු ආමි උන්නයි දුක්වෙන්න එපා. මම ඔහෙත් එක්කම නාප නැහැ. මට සමාව දීලා මගේ හිතට මීටත් වැඩිය දුක් දෙන්න එපා. Thank you.
හාමුදුරනේ හේතු හමියන්න ගිහින් ඊයේ ඇති වුණ සිද්ධියෙන් පස්සේ ජිනවංශව දකින්න එක හේතු හාමිට වේදනාවකින් දෙන දෙයක් වෙන්නේ නැති. උන් ද නොකියම යන්නේ නැත්තේ ඒක. තමන් කරපු වරදකට වෙනත් අහිංසකෙක් දරුණු විදියට දඬුවම් විඳවු බව අස්පනා පිට දකින්න අහිංසක හදවතක් ඇති වරදකාරයෙකුගේ හෘද සාක්ෂිය වැළපෙනවා.
ලතෝනි දෙනවා. ඒ වේදනාව දරුණුයි ජිනවංස. කොහොම වුණත් හේතුහාමි ආපහු ඒවි. මට එහෙම හිතෙනවා. හාමුදුරනි මමත් එනවා ඔබ වහන්සේ වැඩි පාර. ඕ ජිනවංශ, ඒක එක මාර්ගයක් තමුන්ගේ දුක නැති කරගන්න. ඒ වගේම සකල මනුෂ්‍ය වර්ගයාගේම හිතසුව පිණිස ලෝකයේ යහපතට. ඒ තමා ඒකායන මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. ඒ මාර්ගය දුෂ්කරයි, ඒ මාර්ගය කටුකයි. ඒත් අපි ඒ කටුක දුෂ්කර මාර්ගයෙන් පරම සාන්තිය කරා ලං වෙන්න ඕන. ඒ සාන්තිය සදාකාලිකයි, උත්තරීතරයි. ඒලා කියා සිටින දේවල් මිනිස්සු තේරුම් ගන්නවා. අපි ගෙයින් ගෙට ගොහින් මිනිස්සුන්ට කියමු හෙට උදේ වැවගාවට එන්න කියලා ශ්‍රමදාන. ඒක ආගෙයි. ගුවන්තේලා දෙනවා මේ කටයුත්තට අවුල් වෙන එක අපිට ලොකු හයිය. ගමේ පොදු වැඩක් වුණාම කවුරුත් එකමුතු වෙන්න ඕන. හොඳයි උපාසකුන්නේ. මම හෙට උදේ එනවා ජිනවන් සුන්නාන්සෙත් එක්ක. ඔය සල්ලි ටික වියදම් කළා. ඇඟට ගුණ කෑම වේලක් දෙකක් ගත්තොත් හොඳයි. මට සමා වෙන්න හාමුදුරුවනේ නොකිය පිටමං වුණාට. හේතුවා ඔබවහන්සේ මහණ වෙලා තමුන්වහන්සේ මට සමාව දුන්නා. ඒත් මං තව වතාවක් තමුන්වහන්සේගේ දෙපා අලල වදිනවා.
සංසුන් වෙන්න හේතු හාමි. පහුගිය හැම දෙයක්ම කාලය විහිං විසඳලා අවසානයි. අපට තවත් ජීවත් වෙන්න ඉතිරිලා තියෙන බොහොම සුළු කාලය. අපි ඒ කෙටි කාලෙන් ප්‍රයෝජන ගනිමු. මම තමුන්නාන්සේගේ ගේ හොයාගෙන ගියා. මට මුණ ගැහුණ තමුන්නාන්සේගේ දරුවෝ විරිඳ. මොනවා? එමයි හාමුදුරුවනේ. මං හැම දෙයක්ම කිව්වා. මං කරපු වැරදිවලට තමුන්වාසේ දඬුවම් විඳපු හැටි මම කිව්වා. මං කළ මිනීමැරුම මම විස්තර කරලා කිව්වා. තමුන්නාන්සේගේ දරුවෝ විරිඳ වැළපි වැළපි ඒක අහගෙන හිටියා. අවුරුදු ගණනාවකට පස්සේ මොකද්ද කරන්න කියන එක එයාට ප්‍රශ්නයක් වුණා. අන්තිමට හැමෝම එකතු වෙලා මාව මරන්න හැදුවා. මම බොහොම අමාරුවෙන් හාමුදුරනේ පැනලා ආවා. මම දන්නේ ඔබ වහන්සේ මහන් වෙලා ඉන්න විදිය. මම කිව්වා ඔබ වහන්සේ මේ පන්සලේ ඉන්න විදිය. කමක් නෑ හේතු ආමි. ඒ හැමෝම ඇවිත් ගියාවි. ඒ හැමෝම උපාසක උපාසිකාවන් හැටියට පිළිගනි. මම දැන් සියල්ල ජයගත් තැනැත්තාගේ වංශෙක් කෙනෙක්. සියල්ල ජයගත් තැනැත්තාට කියන ජින කියලා. දැන් ඒ නමට නියම තේරුමක් ලැබිලා තියෙනවා. Thank you.